ජනාධිපතිවරණ එන්න තියෙනවා. ජනාධිපතිවරණ එන්න තියෙනකොට ගෝඨාභය රාජපක්ෂ හවහම නම් කරලා දැන් මේගොල්ලෝ කෑ ගහනවා ඔය ගොල්ලොන්ගේ අපවික්ෂකයා කියලා. අපේ මාධ්‍යවේදී හිතවතුන් හැමතිස්සෙම අපි දකපු තරම් අහන්නේ කෝ UMPA අපේක්ෂකයා කියලා. මිත්‍රවරණි 2015 ජනාධිපතිවරණය මතක තියාගන්න. 2015 මා ජනාධිපතිවරණයේදී බොහොම හැන්දෑවෙම පැතුරක් තලාගෙන මහින්ද රාජපක්ෂ එළියට ඇවිල්ලා කිව්වා මම තමයි අපේක්ෂකයා, මම තමයි දිනන අපේක්ෂකයා, මම තමයි ජනාධිපතිවරයා, ඊළඟ ජනාධිපතිවරයා කියලා. එහෙම කියලා මෙයා කිව්වේ ওই මාසාවේ විතර නෙවෙයි. මෙයා කිව්ව මොකද්ද? බොක්සින් වලල්ලට මං ඇවිල්ලා ඉන්නවා. මේ බොක්සින් වලල්ලට එන්න බොක්සින් ක්‍රීඩකයෙක් නැහැ කියලා ඉවරලා එදා තප්පුලාවා. එහෙම තප්පුලාගෙන ඉන්නකොට අන්තිම මොහොතේ අපි පඹයෙක් වගේ මෛත්‍රීපාල ගෙනල්ලා දාලා අර බොක්සින් වලල්ලේ වීරයා කියපු මහින්දට දෙක නැතු වෙන්න ඇනලා දැම්ම හැටි මතක ඇති විතරෝනේ. එහෙනම් අපිට මේ හැන්දෑව ඉඳලා දඟලන්න දෙයක් නැහැ. අපිට කලබල වෙන්න දෙයක් නැහැ. මම බොහොම පැහැදිලිව කියනවා. බොහොම උපක්‍රමශීලීව උපායශීලීව වැඩ කරන දක්ෂ නායකයෝ ඉන්න තැන තමයි එක්සත් ජාතික පක්ෂය කියලා. එහෙනම් අවශ්‍ය වෙලාවට දිනන්න පුළුවන් ගමද බිමද රටද හැමතැනම ඉන්න උදවිය රොද බැඳගෙන ගිහිල්ලා අලියට කතිර ගහන නායකයෙක් අපි මේ මැතිවරණය යොදලා ඉනිස් තියලා ගහලා දිනනවා දෙන්න මිත්‍රවරුනි ඔබේ අනාගතය සත්‍යමත් කරන්නට බිය නැතුව පෙළ ගැහලා ඉන්න. මේකයි මිත්‍ර වරුදාද. දැන් අපි අවුරුදු 4මාරක් ආණ්ඩු ඉවර කළා. මේ අවුරුදු 4මාරෙම අපේ කකුලෙන් ඇදිලි වෙට්ටු දැමිලි කකුල් මාට්ටු දැමිලි මේ සියල්ලම එක තමයි අපිට යන්න සිදුනේ. අපි ජනවාරි 8 වෙනිදා පත් කරපු මෛත්‍රීපාල සිරිසේන එදා පත් වෙලා ටික කාලෙයි මෛත්‍රිය වැත්තකින් තියලා මේක පටන් ගත්ත මිත්‍රවරුනි වෛරේමයි. මූ මෛත්‍රීපාල නෙමෙයි මූ ජාතක වෙලා තියෙන්නේ වෛරපාලයෙකුගෙන්. ඒකයි වැදගත් දෙන මිත්‍රවරුනි. ඒ වෛරපාල දිගට දිගටම ගහන්න පටන් ගත්තේ UMPට. UMPේ නායකයාට ගහන්න පටන් ගත්තා. UMP ආණ්ඩුවට ගහන්න පටන් ගත්තා. දේශපාලන පරිගණීමේ වන්දිය දෙන එකට ගහන්න පටන් ගත්තා. මූ නොගහපු ගැහිල්ලක් නෑ ගහන්න තියෙන හැම ගැහිල්ලම මේ UMPට ගහගෙන ගහගෙන ගියා මිත්‍රවරුනි. දැන් ඊයේ පෙරදා කියනවා මේ කාල පරිච්ඡේදය තුල අධිකරණයේ නොකැලෙසු ජනාධිපතිවරයා මමයි කියලා මම කියනවා. දැන් ඔන්න වැඩේට අත ගහගෙන එනවා වගේ. අද ලංකාදීප පත්‍රයේ ඉඳ හෙට පත්‍රයේ 8 වෙනිදා පත්‍රයේ මුල් පිටුවේ තියෙනවා ජනපතිගේ දුර කාලේ විමසන්න සිලනිපේන් යෝජනාවක්. මේ මොකේද දෙන්නේ? ගොනා හැරෙන්නේ පොල් පැලේටද? එහෙම නැත්නම් කොතෙන්ටද? අවුරුදු 4මාරක් UMP ප්‍රමුඛ ආණ්ඩුව ගෙනිච්චා. මේ ආණ්ඩුව තුල කිසිසේත්ම අධිකරණයේ කන්‍යාව දූෂණයට ලක් වෙන්නේ නැහැ මිත්‍රවරුනි. දැන් මොකේද මේ එන්න හදන්නේ? දැන් මෙන්න දූෂණයට ලක් කරන්නට මෛත්‍රීපාලගේ සූදානම තියෙන්නේ. අධිකරණ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පංචපුත්තුල විනිසුරු මණ්ඩල දෙකක් විසින් අධිකරණ තීන්දුව දෙකක් දුන්නා මෛත්‍රීපාල ගත්ත ක්‍රියාමාර්ග දෙකම වැරදි කියලා. පාර්ලිමේන්තුව විසුරුන එකක් වැරදි, අගමැති පත් කරපු එකක් වැරදි කියලා බොහොම පැහැදිලි තීන්දුව දෙකක් දුන්නා. මේ තීන්දුව දෙක දීලා තියෙද්දි දැන් නැවතත් මෛත්‍රීපාල සිරිසේන අන්න යන්න යනවා ගේම් එකට. මොකද මේක දාලා යන්න කැමති නෑ. ආවේ විධායකයෙ නැති කරනවා, සිම්පල් ජනාධිපති වෙනවා, කෙහෙල් කොලේ බත් එක කනවා, මම පොළොන්නරුවේ පැදුර බුදිනවා. මෙන්න මේක පජ කෙල්ල කෙල්ල තමයි මෙතන ආවේ. දැන් ආවා මේකේ සැපවින්දා චොපර් එකේ පොළොන්නරුව යනවා සතියන්තේ. දැන් මේක දාලා යන්න බෑ. මේක දැන් මලපෙරේත යවලා ඉවරයි. දැන් මු ඉපදුනත් ආපහු මැරලා ඉපදෙන්නේ මලපෙරේතෙක් වෙලා ජනාධිපති ආසාවෙන්. ඒකයි වෙන්නේ මේක. එහෙන් දැන් මෙන්න ගේම් එක දැන් ගහගෙන ඉන්න හදනවා. දැන් මොකද කරන්නේ? තව 6 මාසයක් දික් කර ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අධිකරණයේ කන්‍යාව කෙලසන්නට ඔන්න මෙන්න ලෑස්ති කියන එක බොහොම පැහැදිලිව පේනවා මිත්‍රවරුනි. කන්‍යාව නෙමෙයි නාගි ගෑණි කෙලෙසුවත් මේ කතරන් ආත්මයක් හම්බෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපිට කියන්නට නම්. එහෙනම් මිත්‍රවරුනි මම අද UMP කඩන්න බිනින්න ලොකු උත්සාහයක ඉදෙනවා මේ මනුස්සයා. ඇයි? මහින්ද රාජපක්ෂට යම් පිරිසක් ඉන්නවා. අනුරාධ දිසානායකට යම් පිරිසක් ඉන්නවා. එතෙන් රැකෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට යම් පිරිසක් ඉන්නවා. සජිත් ප්‍රේමදාසට යම් පිරිසක් ඉන්නවා. හැබැයි අද එළියට යනකොට හැන්දෙත් නැති වළඳෙත් නැති එකම එක මෛත්‍රීපාල විතරයි මිත්‍රවරුනි. කොහෙවත් නැහැ මේ යකාට. ඒකින්ද දැන් මේ යකාට ආරක්ෂා වෙන්න තැනක් හොයනවා. ආරක්ෂා වෙන්න තැන හොයන්නේ කොහෙද? හොයන්නේ අපට කියලා අපේ UMP කඩලා මේකෙන් ගන්න පුළුවන්ද? මිනිහට රැකෙන්න ක්‍රමයක් පුළුවන්ද? අන්න 68 වෙනි සම්මේලනයේදී සුගතදාස ඉදගෙන කියනවා ජනාධිපතිකමේ බලතල නැහැ. එහෙනම් අප මොන රෙද්දද මේක තව ඉඳගෙන ඉන්නේ? අයි වෙලා පළව යන තැනක? එහෙම නැහැ. මේකේ බලතල නැහැ. අපි එන්නේ තට්ටු කර කර කියන අපි එන්නේ 20යි 20ේ අගමැති වෙන්න. කවුරු ජනාධිපති වුණාමද මෙයා 20යි 20ේ අගමැති වෙන්න හදන්නේ? එහෙනම් UMP ට කැලලා UMP කඩලා එතනින් දෙන්න හැම වෙන්නේ.
මිත්‍රවරණිය අපි බොහොම පැහැදිලිව කියනවා. මෛත්‍රී පාලයත් එක්කලා ශ්‍රීමත් හරි අතුගරු හරි මෛත්‍රී පාලයත් එක්කලා නිදා ගන්න යන්නේ මොකද? ඒකා පැරද්දීම සඳහා ගත යුතු යෙදිය යුතු සියලු බලය අපි යොදලා එක්සත් ජාතික පක්ෂෙන් ජනාධිපතිවරේ පත් කිරීම සඳහා කළ යුතු සියල්ල කරනවා.